මැදුම් පිළිවෙතේ දෘෂ්ටි කෝණයකින් ජනතාව දෙස බැලූ ජනනායිකාව වන්නේ සිරිමාව රත්පත්තේ දයස් බණ්ඩාරනායක මැතිණියයි. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ලෝකේ ප්‍රථම අග්‍රාමාත්‍යමයයි. එතුමියට ඒ තත්ත්වය ලැබීම අපේ පුංචි රටට විශාල ගෞරවයක් වුණා. ජාත්‍යන්තර දේශපාලනයේද ක්‍රියාකාරී නායිකාවක් වශයෙන් මැතිණිය කටයුතු කළේ. අග්‍රාමාත්‍යමගේ අභාවයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාර අරගෙන පක්ෂයට එල්ලු යම් යම් බාධක අවහිරතා මගහරවා ගනිමින් පක්ෂය ආරක්ෂා කර ගැනීමට මැතිණිය හැම විටම කටයුතු කළා. මැතිණියගේ මේ දේශපාලන ගමන් මගේදී බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා සමග දේශපාලන කටයුතු වලට සම්බන්ධ වීමෙන් ලබාගත් අවබෝධය, දෙමාපියන්ගෙන් ලබාගත් ආభాෂය, ඒ වගේම සාමාන්‍ය ජනතාව සමග කටයුතු කිරීම නිසා ලබාගත් අත්දැකීම් මේ සියල්ලම උපකාර වුණ බවයි දේශපාලන විචාරකින්ගේ මතය. පසු කාලීනව මැතිණියගේ ප්‍රජායිති අහෝසි කර පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට මැතිණියට සිදුවත් ඒ සියල්ල විඳ දරා ගනිමින් ඉදිරිතරව මැතිණිය කටයුතු කළා. ඉතිහාසයේ බොහෝ දේවල් නිවැරදි කරන බව අප දන්නවා. දශක 4කට ආසන්න කාලයක් පුරා විහිදුණු මැතිණියගේ ඒ දේශපාලන ගමන් මගේ කතාන්තරය ඔබට කියන්නයි දැන් අපේ උත්සාහය. මහවලතැන්න වලව පිහිටියේ වර්තමාන බලංගොඩ නගරයෙන් කිලෝමීටර් 9ක් පමණ දුරින් මෙය මනස්කාන්ත කඳුකර පෙදෙසක්. ධනෙන් හා බලෙන් ආඩ්‍ය වූ පැරණි රදළ සමාජයේ බලවත් අධිපතියෙකු මහවලතැන්නේ රටේ මහතා සහ එම කුමාරි හාමි මැතිණියගේ සීයා සහ ආච්චි අම්මා වුණා. මැතිණියට සහෝදර සහෝදරියන් 6 දෙනෙක් සිටියා. පියා සහ මව ඌයේ බාන්සරත්වත්තේ බලංගොඩ රටේ මහතා සහ එම කුමාරි හාමි. මේ මැතිණියගේ කුඩා කාලයේ ඡායාරූප. මැතිණිය අධ්‍යාපනය අවසන් කළේ කොළඹ සාන්ත බිජට් කන්‍යාරාමයේ. එහි අධ්‍යාපනය හමාර කර ආපසු මහවලතැන්න වලව්වට පැමිණි මැතිණිය දෙමාපියන්ට උපකාර වුණා. ගමේ සමාජ සේවා කටයුතුවල නිරත වුණා. එතුමිය විවාහ වූයේ SWRD බණ්ඩාරනායක මහතා සමග 1940 අවුරුද්දේදී. මේ විවාහ වීමෙන් පසුව පැමිණි හොරගොල්ල වලව්වයි. ගෘහිණියක දයාබර මවක ලෙස මෙන්ම භාර්යාවක ලෙස මැතිණිය සිය වැඩ කොටස මැනවින් ඉටු කළා. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා සමග සාමාන්‍ය උත්සවවලටත් සහභාගී වුණා. මහිලා සමිති කටයුතු, ත්‍යාග බෙදා දීම හා කාන්තා සංවිධානවල වැඩටත් මැතිණිය අවධානය යොමු කළා. සාමාන්‍ය උත්සවවලටත් රාජ්‍ය උත්සවවලටත් පිළිගැනීමේ උත්සවවලටත් මැතිණිය සහභාගී වුණා. දිවයිනට පැමිණෙන රාජ්‍ය අමුත්තන් පිළිගැනීමට අග්‍රාමාත්‍යතුමා සමග සහභාගී වුණා. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා සමග ඇමරිකාවේ ඇරයුමින් එහි ගිය අවස්ථාවක් මේ. මේ බණ්ඩාරනායක මහතා කවුද? මැතිණියගේ දයාබර ස්වාමි පුරුෂයාණන් වූ බණ්ඩාරනායක මැතිතුමා අප රටේ නව යුගයක් උදා කළ ශ්‍රේෂ්ඨ ජනනායකයාණන් වුණා. ලංකා ඉතිහාසයේ පළමු වරට පංචමහා බලවේගයේ එක්කොටගෙන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී වහල්බැමි කඩා බිඳ දමමින් පොදු ජනතාවට විමුක්තියේ දොර ඇර දුන්නේ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමායි. යුගයේ අවශ්‍යතාවයේ කුමක්දයි මනවින් අවබෝධ කොටගත් බණ්ඩාරනායක මහතා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් මත තම රාජ්‍යපාලනය ඉදිරියට මෙහෙයුවේ පොදු ජනතාවගේ නිහතමානී සේවකයා ලෙසයි.
මේ අතර මෙම පියවරවල් නොයුසු පිරිසක්ද හිටියා තමන්ගේ බලය පොදු ජනතාවට ලැබීම නිසා තම වරප්‍රසාද අහිමි වීම මොවුනට බලවත් පහරක් වුණා එම පිරිස කිසියෙකු නොසිතූ අයුරින් එතුමා ඝාතනය කිරීමට කටයුතු කළා ආසියාවේ රිදී සීනුව සදහටම නිහඬ වුණා මගේ මතකයේ තියෙන හැටියට ඒ කාලේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති සම්මේලනයේ කටයුතු කරගෙන හිටියේ. ඉතින් අගමැතිතුමා අභාව වුණ වෙලාවේදී මම කියන අපි කාටත් නිකන් මහත් ඇති ගැම්මක් ඇති වුණා අපි. මොකද වෙන්න යන්නේ කියන එක ගැන. එතෙන්දී හුඟක් උදවිය මැතිණියගෙන් ඉල්ලීම් කෙරුවා ඉදිරිපත් වෙන්නේ කියලා. ඥානසිය ආන්දර ආගේ උදවිය නෙමෙයි ආන්දර ගොල්ලෝ උඩ රට පහත රට ඒ වාගේ මේ වාගේ හිටපු දේශපාලනඥ හුඟක් උදවිය විවිධ මට්ටම් වල ඉන්න දේශපාලන විශේෂයෙන්ම ඔය මේ අපේ සුළු ජාතීන් හැටියට ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන නායකයෝ මුස්ලිම් ජනතාවගේ දේශපාලන නායකයෝ ඒ වගේම හුඟක් උදවිය අවදීන් කිව්ව මේ නායකත්වයේ ගන්න කියලා ඊට පස්සේ අවසානයේදී මම හිතන්නේ පක්ෂයෙන් ආවා විශාල බලවේගයක් හැම ඥාතියෙක්ම මම හිතන්නේ කිව්වා එන්න කියලා ටික 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 හිත වෙනස් කරගෙන 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 යාන්තම් ඔන්න හා කිව්වා එදැන් පස්සේ ආපහු ගියේ නැහැ එදා ජනතාව සිය ඡන්දය පාවිච්චි කිරීමට මෙයාකාරයෙන් පෙළ ගැසුණා ඉතා සාමකාමීව ඡන්දය පැවතුණා මෙම මැතිවරණයෙන් ජය ලබා ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය ලෙස මැතිණියන් පත්වීම ලෝක දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ සිද්ධියක්ම වුණා පැවති ව්‍යවස්ථාව අනුව මැතිණිය මුලින්ම පත්වුවේ සෙනෙට් සභාවටයි ඒ අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය වශයෙන් උයි එතුමියගේ නායකත්වය අනුව කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂයේ රැස්වීම පැවැත්ුණා ඇමරිකාවේ බලවත් තර්ජනය මැද්දේ 1962 දී තෙල් බෙදා හැරීමේ සම්පූර්ණ අයිතිය මැතිණිය රජයට පවරා ගත්තේ සමාජවාදී රටවලින් අඩු මිලට අපට තෙල් ලබා ගන්න හැකි වූ නිසායි. දී ඉන්දියානු පුරවැසි ප්‍රශ්නය විසඳීමට සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අත්සන් කළත් පසුව පැවති රජයන් ගිවිසුම නිසි අයුරු ක්‍රියාත්මක කළේ නැහැ. මේ අතර රජයේ පෙරලීම සඳහා ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් ව්‍යාර්ථ කිරීමටද රජයට හැකි වුණා. 1960 දී පිහිට වූ මැතිණියගේ රජයට තවත් මෙවැනි වැදගත් ක්‍රියාමාර්ගයන් ගැනීමට හැකි වුණා. තරා අවාසනාවන්ත සිදුවීමක් වූයේ මැතිණියගේ රජයේ හිටපු අමාත්‍යවරයෙකු සීපිද සිල්වා මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 14 දෙනෙක් රාජාසන කතාවට ඡන්දය විමසීමේදී විරුද්ධ පක්ෂයට එකතු වීම නිසා රජයේ බිඳ වැටි ඊළඟ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ බලයට පත්වීමයි මැතිණිය පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකා වුණා. බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ අග්‍රාමාත්‍ය ඩලි සේනනායක මහතා අප රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා කැපවීමෙන් කටයුතු කළ නායකයෙක්. මෙහිදී බණ්ඩාරනායක මැතිණිය පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකා වශයෙන් කටයුතු කරමින් පොදු ජනතාවගේ ප්‍රශ්න ගැන සෑම විටම කැපවීමෙන් කටයුතු කළා.
1970 මාර්තු 25 වෙනි දින පාර්ලිමේන්තුව නැවත මහා මැතිවරණයක් පැවැත්වීමට විසිරුවා හැරියා. එය ශ්‍රී ලංකාවේ 7වන පාර්ලිමේන්තු මැතිවරණයයි. එහිදී සිය ඡන්දය පාවිච්චි කිරීම සඳහා ජනතාව මෙසේ පෙළ ගැසුණා. මෙහිදී කාන්තාවන් අතර විශේෂ උනන්දුවක් පැවති බව පෙනී ගියා. මැතිනියද උදෑසනම අත්තනගල්ල සිය ඡන්ද මධ්‍යස්ථානයේදී ගොස් ඡන්දය පාවිච්චි කළා. අත්තනගල්ල අසුන එවකට පැවති තත්වයේ මත වැඩිම ඡන්ද ප්‍රමාණයක් වූ 21723ක් ලබා ගනිමිනුයි මැතිනිය ජයග්‍රහණය කළේ. පෙදෙස නිවසේ පැවති පිරිත් සජ්ජායනයට මැතිනිය සහභාගී වුණා. අනතුරුව දිවුරුම් දීම සඳහා රජගෙදරට ගියා. ලැබීමෙන් පසුව දිවුරුම් දීමට පෙර මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තා. අමාත්‍යවරිය සහ රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු සහ ක්‍රම සම්පාදන රැකී රක්ෂා ඇමතිනිය වශයෙන් මුලින්ම දිවුරුම් දුන්නේ මැතිනියයි. පසුව අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දුන්නා. වාරි මාර්ග විදුලි බල මහා මාර්ග සහ සභානායක වශයෙන් දිවුරුම් දුන්නේ මෛත්‍රීපාල සේනානායක මහතායි. ටීබී ඉලංගරත්න මහතා දිවුරුම් දුන්නේ විදේශීය හා දේශීය වෙළඳ අමාත්‍යවරයා වශයෙන්. आचार्य बद्दुद्दीन महमूद महता दिवरुंदुन्ने अध्यापन ऐमतिवरया वसेनुई पीबीजी खलुगल महताट भारवुये नावुका संचारक कटयुतु पिलिबंद अमात्यांशयै कमकर अमात्यवरया वसेन दिवरुंदुन्ने एमपी द इसेट श्रीवर्धन महताय राज्य परिपालन पलात्पालन हा स्वदेश कटयुतु पिलिबंद अमात्यवरया वुये फीलिक्स आर डैस बंडारनायक महताय टीबी सुभसिंह महता दिवरुंदुन्ने कर्मांता विद्या कटयुतु अमात्यवरया वसेन आचार्य एनएम पेरा महता पत्तुये मुदल अमात्यवरया वसेन लेस्ली गुणवर्धन महता प्रवाहन अमात्यवरया वसेन पत्तुवा आचार्य कोल्लिनाद सिल्वा महता වැවිලි කර්මාන්ත සහ ව්‍යවස්ථා කටයුතු බාර අමාත්‍යවරයා වශයෙන් අනතුරුව දිවුරුම් දුන්නා. ජේ.එම්. ජයමාන මහතා අධිකරණ අමාත්‍යවරයායි. හෙක්ට කොබ්බැකඩුව මහතා කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යවරයා වශයෙන් පත් වුණා. දීවර අමාත්‍යවරයා ජෝර්ජ් රාජපක්ෂ මහතායි. निवास सह गुडनगिरी अमात्यवरया पीटर खेनमन महताय चेल्लय्या कुमार सूर्यन महता तेपेल हा विदुली संदेस अमात्यवरया लेस मिहिदी दिवुरुम दुन्ना सौख्य अमात्यांशे बहरवुये डब्ल्यू पी जी आरिदास महताटाय आर एस पेर्रा महता पत्तुये प्रवृत्ति हा गुवन विदुरी अमात्यवरया वसेन समाज सेवा अमात्यवरया लेस दिवुरुम दुन्ने टीवी तेन्नकोन महताय සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ එස්.එස්. කුලතිලක මහතායි. කේ.බී. රත්නායක මහතා අනුතුරුව දිවුරුම් දුන්නේ පාර්ලිමේන්තු කටයුතු සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසයි.
මෙසේ එදා පාර්ලිමේන්තු අමාත්‍යවරුන් 21 දිනකකින් හා උපමාත්‍යවරු 21 දිනකකින් සමන්විත වුණා. නව අමාත්‍ය මණ්ඩලය පළමුවට රැසුවේ ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන්. මෙසේ ක්‍රියාත්මක වූ රජයට එවකට පැවති ජනතා ප්‍රශ්න විසඳීමට කටයුතු කිරීමේදී රජයේ පිහිටුවා කෙටි කාලයක් තුළදී එක් අභාග්‍ය සම්පන්න සිද්ධියකට මුහුණ දෙන්නට සිදු වුණා. යුද්ධෙන් පස්සේ අපේ යටත්විජවාදී රටවල් සෑම දෙයක්ම නිදහස ලබා ගත්තා. ඔය වකවානුවේදී ඇත්ත වශයෙන්ම බොහොම හොඳ තත්ත්වයක් ලෝකෙට ආවා. මේ ලෝකෙ හැම තැනම වාගේ නිදහස ගත්ත රටවල් වල බිහි වුණා ජනනායකයෝ. ඒ ජනනායකයෝ මම මොන හේතුවක් උඩද මම දන්නේ නැහැ. එක පාරටම ලෝකෙ කවර කවදාකවත් නැතුව නායකත්වයක් දෙන්න පුළුවන් අතිශ්‍රේෂ්ඨ අග්‍රගණ්‍ය නායකයෝ හැම රටේම බිහි වුණා. නෙහරු එහෙම් බිහි වුණා, නසර එහෙම් බිහි වුණා, සුකාර්ණෝ මෙහෙම් බිහි වුණා, ගානාවල නික්‍රුමා බිහි වුණා, කෙනත් කවුන්ඩා එහෙම් බිහි වුණා, ඒ වගේම නයරේරේ එහෙම් බිහි වුණා, ටිටෝ එහෙම් බිහි වුණා, මවුසේතලා එහෙම් බිහි වුණා, කෙනඩිලා මෙහෙම් බිහි වුණා, ඇට්ටිලා එහෙම් බිහි වුණා. මේ හැම එක්කෙනාම වගේ අර කැඩිලාගේ ලෝකේ යුද්ධෙන් බැටකාපු ලෝකේ ගොඩනගා ගැනීමට කටයුතු කරගෙන ගියා. එතෙන්දී මේ කට්ටිය ඒක රාසි වුණා. ලෝකය දෙකට කැඩිලා ඒ වෙලාවේ තිබුණා සෑහෙන වශයෙන්. ඒ කියන්නේ ආර්ථිකයේදී දේශපාලනයේ මං හිතන්නේ සමාජවාදී ලෝකේ එක පැත්තක්, ධර්මවාදී ලෝකේ එක පැත්තක්. මේ දෙකම බලන්න ඇති ඒ රටවල් වලට වාසිය තක අපිව පාවිච්චි කරන්න. නමුත් අපේ විද්වත් උදවිය හිටිය නිසා ඔන්න ඒගොල්ලෝ එකට එක්ක වුණා. බණ්ඩාරනායකලා, සුකාර්ණෝලා, නේරුලා ඒගොල්ලෝ එක්ක වුණා. ඒගොල්ලෝ හැදුවා අපේ අපි කොයි පැත්තටවත් බර නැහැ. නොබැදි ජාතීන්ගේ සම්මේලනය. නොබැදි ජාතීන් නැති. බල බලවත් කොහාටවත් යන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ළඟ තියෙනවා පංච සීලය කියලා ප්‍රතිපත්තිය. වෙන රටවලට ආක්‍රමණය කරන්නේ අපි ඒ රටවල අතර ආක්‍රමණය කරන මේ යුද්ධයට විරුද්ධයි වගේ බොහොම වැදගත් ප්‍රතිපත්තියක් ඇති පංච සීලය තියෙනවා. ඉතින් ඒ වගේ බිහුණු ලෝකයේ මේ යුගයට බිහුණා මැතිනිය අගමැතිතුමාගෙන් පස්සේ. මෙසේ කටයුතු කළ මැතිනියගේ රජය නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා රජය විසිරුවා හැරියා. 1977 ජූලි මාස 23 වන දින අග්‍රාමාත්‍යවරයා ලෙස මුලින්ම පත් වූ ජයත් ජයවර්ධන මහතා 1978 දී පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ප්‍රථම විධායක ජනාධිපති වශයෙන් 1978 පෙබරවාරි මාස 4 වෙනි දිනදී පත් වුණා. පසුව පැවැත් වූ ජනමත විචාරණයට අනුව පාර්ලිමේන්තුවේ කාලය තවත් වසර 6කින් දීර්ඝ කරගත් හේ විධායක ජනාධිපති ලෙස වසර 10කට ආසන්නව කටයුතු කළා. මැතිනියගේ ප්‍රජායිත්‍ය අවශ්‍ය කිරීම නිසා මෙම කාල සීමාව තුළදී එතුමියට විවෘතව දේශපාලන කටයුතු වල යෙදෙන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. 88 ජනාධිපති මැතිවරණයට මැතිනියත් ප්‍රේමදාස මහතාත් ඉදිරිපත් වුණා. ජයගත් ප්‍රේමදාස මහතා හදිසියේ අභව ප්‍රාප්ත වීම නිසා වැඩ බලන ජනාධිපති වූයේ ඩී.බී. විජේතුංග මහතාය. ඉන් පසුව පැවති ජනාධිපති මැතිවරණයෙන් විධායක ජනාධිපති ලෙස පත් වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියයි. අපේ මැතිණිය තුළ රාජ්‍ය නායිකාවක් ලෙස පොදුවේ ඔබතුමා දකින ගුණාංග මොනවාද? පොදුවේ එතුමිය ගුණාංගයේ විශේෂයෙන්ම පළවෙනි තම තමා මනුෂ්‍යත්වය. මහ ජනතාවට යම්කිසි කෙනෙකුට එතුමියගේ සහාය අවශ්‍ය වන අවස්ථාවකදී පුද්ගලයා කවුද කියලා හොයන්නේ බලන්නේ නැතුව ප්‍රශ්නේ දිහා බලලා වැඩ කිරීමේ ශක්තියක් එතුමිය පළවෙනි වරට ලෝකයේම පළවෙනි කාන්තා ආගමතුමිය වශයෙන් පත් වුණා දා ඉඳලා මේ වෙනතුරු ඒ ප්‍රතිපත්තිය ඒ විදිහටම ක්‍රියා කරනවා. අනිත් එක තමා එතුමිය මොන වුණ කරදර තිබුණත් එතුමියගේ දයාබර ස්වාමි පුරුෂයා අපේ දිවංගත අසහාය නායකතුමාගේ ප්‍රතිපත්ති එතුමිය අකුරටම පිළිපදින කෙනෙක් තමයි.
1994 අගෝස්තු මාස පැවැත්වු මැතිවරණ අනුව මැතිනිය තෙවනවරටත් අප රටේ අග්‍රාමාත්‍යවරිය වශයෙන් පත් වුණා. මෙය ලෝක දේශපාලන ඉතිහාසයේ වැදගත් සිදුවීමක්. දේශපාලන වශයෙන් සිදුවිය යුතු වැඩ කොටස මැනවින් ඉටු කිරීම මැතිනියගේ අභිලාෂය වුණා. මේ අතර නොයෙක් උත්සවවලට එතුමිය සහභාගී වුණා. ගෙවි ගිය දීර්ඝ කාලයක් තිස්සේම මැතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම ඔබතුමා දකින්නේ කොහොමද? එතුමිය වාසනාවකට ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිනිය පක්ෂයේ නායිකාව සිටිය නිසා පක්ෂයට ඇතිවෙච්චි බාධක දිහා බලනකොට රට ලංකාවේ පමණක් නෑ ලෝකයේ අයත් පුදුම වෙනවා එතුමියගේ දක්ෂතාවය. ප්‍රධාන වශයෙන් මා දකින්නේ මමත් එතකොට පාර්ලිමේන්තුවට අලුතෙන් ඇවිල්ලා 1960 ගණන් වල 62 ම වෙන්න ඕනේ ඇති වෙච්ච කුමන්ත්‍රණේ හමුදාව පොලිසිය සහ වෙනත් වෙනත් එතුමියගේ එතුමිය පක්ෂ එතුමගේ නායකත්වය නේද කරන්නේ. ඒකට එඩිතර මුණ දීලා ඒක මැඩපැත්තුවා පමණක් නෙවෙයි කොටස් ඒකට සහභාගී වෙච්ච මිනිස්සුන්ට දඬුවම් මුත් පැමිණුවා. පක්ෂයේ අපේ පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්තරා වකවානුවක විශේෂයෙන්ම අපි 77 පෙරදිලා 78 අනිත් ආණ්ඩුව ආවට පස්සේ ඒ කාලේ අපි කවුරුත් දන්නවා අපේ අවාසනාවට එයා ඒ එවකට තිබුණු රජයේ එතුමියගේ ප්‍රජා අයිතියක් නැති කෙනෙක්. ඒ ප්‍රජාන අයිතිය නැති කර වෙන කෙසේකට නෙවෙයි බණ්ඩාරනායක මැතිනියට තිවිච්චි බය. ඉංග්‍රීසියෙන් කියනවා she was more stronger in defeat than in victory. පෙරදිලා ඉන්නකොට දිනලාගමති වශයෙන් ඉන්නවට වඩා මිනිසුන්නේ සහාය ඒ වගේම මේ සැලකීම වැඩි වුණා. ඒක එක. අනිත් එක ඒ පරාජයෙන් පස්සේ අපේම පක්ෂේ දේශපාලන විරුද්ධවාදීන් පක්ෂ එතුමියත් පක්ෂයත් නැති කිරීමට ගත්ත උත්සාහයටම අපේ අයම වක්‍රව උදව් කරමින් එතුමියට හුඟක් කිරිහැර කෙරුවා. උසාවි ගානේ ගිහිල්ලා මට මතකයි එතුමියගේ නායකත්වයෙන් ඇති කරපු ඩාලිපාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩනැගිල්ල මම එදා ඒ කාලේ ප්‍රධාන ලේකම් වෙන එකත් ඒ ගොඩනැගිල්ල පවා අපට නැති කෙරුවා. නැති කරලා අපි වෙනත ස්ථානයකට ගිහිල්ලා තාවකාලික වැඩ කරපුවාම නැවත ඒ ගොඩනැගිල්ල ආපස්සට ගන්නටත් පක්ෂයේ නම ආරක්ෂා කර ගැනීමටත් උසාවි ගානේ යන්න සිද්ධ වුණා. ඒ සියල්ලම එතුමිය ජයග්‍රහණය කෙරුවා. ඒ නිසා තමයි අද දාත්තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියලා පක්ෂයක් අද ඉතුරු වෙලා තියෙන්නේ ඒ නිසා තමයි. මැතිනිය සෑම විටම විනය ගරුකව කටයුතු කළ එඩිතර නායිකාවක් වශයෙන් සමස්ත පිළිගැනීමයි. මැතිනියගේ මේ ගුණාංගය ඔබතුමා දකින්නේ කොහොමද? රටේ නායිකයෙක් හෝ නායිකාවක තමන්ගේ පළවෙනික තමන් විනයගරුක වෙන්න ඕන. ඒක 100%ක් තියෙනවා අපේ මැතිනියට. එසේ විනයගරුක වෙලා ඒ නිසාම එතුමියගේ අඩිපාරේ යන අනික් අය සෑම දෙනාම කවුරු හෝ වේවා මන්ත්‍රීවරවල් වේවා ඇමතිවරවල් වේවා එහෙම සාමාන්‍ය පුරවැසියෝ වේවා ඒගොල්ලන් නැති වුණා මැතිනිය විනයගරුකයි. ඒක ඔප්පු කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ වුණා. ලෝකයේ බොහෝ රටවලින් අග්‍රාමාත්‍යමියට පරිත්‍යාග වශයෙන් ලැබුණු අගනා කලාත්මක භාණ්ඩ සහ සීවටන
අනාගත පරම්පරාවේ ප්‍රයෝජනීය සඳහන් තැන්පත් කිරීමට මැතිනිය විසින් ඒ සියල්ල කොළඹ පුරාවිද්‍යා කෞතුකාගාරයට බාර දුන්නා. කොළඹ කෞතුකාගාරයේ පහත මාලයේ වෙනමම කොටසක දැන් මේ භාණ්ඩ තැන්පත් කොට තිබෙනවා. ඊයේ රටවලට ආවේණික වූ කලා සහ සංස්කෘතික සම්ප්‍රදායන් මේ භාණ්ඩ තුල කැටි වී තිබීම නිසා අපට මේවා ඉතාමත්ම වැදගත්. කෞතුකාගාරයට පැමිණෙන බොහෝ අය මේ භාණ්ඩ නරඹන්නේ ඉතා උනන්දුවෙන්. මැතිනියන් තුල ඇති ජාතික හැඟීම ආගමික භක්තිය ප්‍රායෝගික අත්දැකීම එවගේම මිනිසුන්ට ඔබතුමා සඳහන් කළ ආකාරයට මිනිසුන්ට දයාවන්ත වීම ආත්ම සත්‍ය ඉදිරිතරකම මේ පිරුණු ගුණාංගයන් තුල මැතිනිය සිය රාජ්‍ය පාලන කාලය තුලදී කටයුතු කළා මේ ගැන පොදුවේ ඔබතුමා සමාලෝචනයක් හැටියට කියන්නේ මොකද්ද බණ්ඩාරනායක මැතිනිය හොඳ සිංහල උතුම් බෞද්ධයෙක් ඒව ඒ වුණාට එතුමිය අපේ රටේ අපි ඉන්නවා සිංහල ජාතිය දෙමළ ජාතිය මුස්ලිම් ජාතිය හැටියට ජාතිය ඒ වගේම ආගම් හැටියට බෞද්ධ හින්දු ඉස්ලාම් කතෝලික ක්‍රිස්තියානි ඔන්න ඔය වගේ වෙනස් වෙනස් ජාති තියෙනවා නමුත් Tamange රාජකාරී කරන අවධියවල ඒ කිසි එකක් මේක වෙනස්කමක් කිසි කෙනෙකුට පේන්නේ නැහැ සෑම දිනාටම එක හා සමාන කලිය යුතු දේවල් කළා ජය පරාජය හමුවේ ඉන්ද්‍ර කීලයක්සේ නොසැලිමින් හැම විටම ජාතික අවශ්‍යතාවයන් තීරුම්ගෙන එකම මගක ගමන් කළ නායිකාවක වශයෙන් ගරු සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක මැතිනිය අප රටේ දේශපාලන ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තබා ඇත. එතුමිය අපේ අග්‍රාමාත්‍යතුමියයි ලෝකේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමියයි. Thank you.